ආයුබෝවන් ගොඩක් සාදරෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ප්‍රිවිව් එකේ දැක්ක මේ දිනවල ට්‍රෙන්ඩින් යන බීට් ෂේක් වීඩියෝ එක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම යට තියෙන රතුපාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඉතින් මේ වැඩේ කරගන්නත් අපි පාවිච්චි කරන්නේ template link එකක්. ඉතින් මං ඒ template link එක පල්ලෙහා description එකේ වගේම පල්ලෙහා comment section එකේ pin කරලා දාලා දෙනවා. ඉතින් ඔයාට අන්න ඒක කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සරලාම අන්න ඒ link එක උඩ touch කරගන්න. ඉතින් මං ඒ link එකම මෙන්න මේ විදිහට මගේ notepad එකට copy කරගෙන තියෙන්නේ. මං ඒක මෙන්න මෙතනින් open කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ browser එක open වෙලා ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ පල්ලෙහා තියෙන use template in CapCut කියන option එක click කරගන්න. Right. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඔයා මෙන්න මේ use template කියන option එක click කරගන්න. Right. ඊට පස්සේ ඔයාගේ photos and videos ටික පෙන්නයි. ඔයා උඩින් photos වලට මාරු වෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ පළවෙනි clip එකට ඔයාගේ පරණ photo එකක් select කරගන්න. ඒ කියන්නේ මීට අවුරුද්දකට දෙකකට හරි ඊට කලින් හරි ගහපු photo එකක් පළවෙනි clip එක විදිහට select කරගන්න. ඊට පස්සේ දෙවැනි clip එක විදිහට ඔයාගේ දැම් photo එකක් මෙන්න මේ විදිහට select කරගෙන මෙන්න මේ preview කියන option එක click කරගන්න. Right. ඊට පස්සේ අපිට පොඩි setting වගේක් හදාගන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ අවුරුදු දෙක වෙනස් කරගන්න එක. ඉතින් ඔයා ඒකට මෙන්න මේ text කියන option එක click කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙනවා මේ අවුරුදු ගණන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ කැමති එකක් click කරලා ඔයාට කැමති අවුරුද්දක් දාගන්න. ඉතින් මම මෙන්න මේ clip එකට 2017 කියලා දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ 2022 කියලා තියෙන clip එකට 2023 කියලා type කරගන්නවා. ඉතින් මෙන්න මෙතන තියෙන අනිත් එකටත් 2023 කියලාම මෙන්න මේ විදිහට type කරගන්නවා. ඉතින් ඔයාලට මේකට කැමති අවුරුද්දක් use කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ video එක අපි සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ photos දෙක පැත්තට ඇදලා ගිහිල්ලා නම් ඒක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට photo එක උඩ touch කරලා මෙන්න මේ විදිහට edit කියන option එක click කරලා මෙන්න මේ crop කියන option එක click කරලා ඔයාට පුළුවන් මේ ෆොටෝ එක ගානට මැද්දට කරලා හදාගෙන මෙන්න මේ confirm කියන option එක click කරගන්න. Right. ඊට පස්සේ අපේ video එක අපි සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ video එක play වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. Right. ඊට පස්සේ ඔයාට තියෙන මේ video එක අවසාන වශයෙන් ඔයාගේ device එකට save කරගන්න. ඒකට ඔයා මෙන්න මේ export කියන icon එක press කරලා මෙන්න මේ export without watermark කියන option එක click කරගන්න. Right. මෙන්න මේ විදිහට අපේ video එක export වෙලා අවසන් වුණා. නමුත් මේ වීඩියෝ එකේ තියෙන්නේ මේකට ආපු ඔරිජිනල් සවුන්ඩ් එක. ඒක අපිට එච්චර ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔයා මේ වීඩියෝ එක ඔයාගේ TikTok ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරනකොට ඔයාට පුළුවන් ඒක උඩින් ඔයාට කැමති සවුන්ඩ් එකක් දාගෙන මේ වීඩියෝ එක ඔයාගේ ප්‍රොෆයිල් එකට අප්ලෝඩ් කරන්න. ඉතින් කෙනෙක් කැමති නම් අපේ ප්‍රිවිව් එකේ තිබ්බ සවුන්ඩ් ට්‍රැක් එකෙන් ඔයාගේ වීඩියෝ එක හදාගන්න. එයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට එයාගේ home button එක press කරලා home screen එකට යන්න. ඊට පස්සේ මෙච්චර වෙලා open කරලා තියෙන හැම application එකක්ම close කරගන්න. ඊට පස්සේ අලුතෙන්ම ඔයාගේ CapCut application එක open කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් new project එකක් open කරගන්න. ඊට පස්සේ අපි දැන් export කරගත්තු video clip එක select කරගෙන ඒක මෙන්න මෙතනින් අපේ timeline එකට add කරගන්න. Right. ඊට පස්සේ මෙන්න මේ video clip එක අවසාන කෙළවරේ තියෙන මෙන්න මේ ending කියන කොට select කරලා ඒක delete කරගන්න. Right. ඊට පස්සේ ඔයා මෙන්න මේ video clip එක උඩ touch කරලා මෙන්න මේ යට bar එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බ වෙනවා volume කියලා option එකක්. ඔයා අනේ ක්ලික් කරලා මේකේ වොලියුම් එක 0 කරගෙන මෙන්න මේ හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ සුදු පාටට අපේ වීඩියෝ එක පටන් ගන්න කෙළවරට ගෙනල්ලා ඔයා මෙන්න මෙතනින් බැක් වෙලා මෙන්න මේ ඔඩියෝ කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ සවුන්ඩ් කියන ඔප්ෂන් එකත් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට aran යයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ ෆයිල් මාක් එක ක්ලික් කරලා මෙන්න මේ from device කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට පල්ලෙහා description එකේ link එකක් දාලා තිනවා audio file link කියලා. ඔයාට කරන්න තියෙන්නේ අන්නේ link එකෙන් ගිහිල්ලා පොඩි audio clip එකක් දාලා තිනවා අන්න ඒක download කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ search bar එකේ මම මේ search කරන විදිහට beat shake 157 කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ mp3 එක බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ plus mark එක click කරලා ඒක අපේ timeline එකට add කරගන්න. Right. මෙන්න මේ විදිහට අපේ video එක අපි සම්පූර්ණයෙන්ම edit කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට video එක play කරලා preview එක බලන්න. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ 720p කියන එකට ටච් කරලා මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඉතලේ ප්‍රෙස් කරලා ඔයාගේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට සේව් කරගන්න එක. රයිට් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක හදාගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න.
ඒවගේ වීඩියෝ එකේ මාකර ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් පල්ලෙහින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වගේ තවත් අලුත් මලුත් වීඩියෝකින් හම්බ වෙනකන් සුබම සුබ දවසක්.